මායිතාමත් සතුටු වෙනවාද ඔබේ මේ උතුම් ගම්මානයට පැමිණලා විශේෂයෙන්ම විහාරස්ථානය මුල් කරගෙන පූජනීය ගෞරවනීය බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් නිරාවරණය කරලා ඒ වගේම රන්වැට බෝධින් වහන්සේ වෙනුවෙන් අද විවෘත කළා වැඳ පුදා ගැනීම සඳහා ඒ කටයුතු ප්‍රමුඛත්වේලා සැලකමින් ක්‍රියා කරන අතරම මේ ප්‍රදේශයේ විහාරස්ථාන අනිකුත් ආගමික ස්ථාන මුල් කරගනිමින් වගේම ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධනය සඳහා අපේ පරිසර අමාත්‍යාංශය යටතේ සර්වමාර්ග සහ මැණික් අධිකාරියෙන් ලබා දෙන ප්‍රතිලාභ බෙදා දීමේ මේ වැදගත් අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව කෑගල්ල දිස්ත්‍රික්කය අපේ රටේ දිස්ත්‍රික්ක අතර ඉහළ සංවර්ධනයක් තිබෙන යහපත් සැපදායක දේශගුණයක් තිබෙන ප්‍රදේශයක්. එහෙත් ඇතැම් වෙලාවට ඒ යහපත් බව කාලගුණික දේශගුණයක වෙනස් වීම සමග අයහපත් වෙන තත්ත්වයනුත් අපි දැකලා තිබෙනවා. ඒක ඔබේ දිස්ත්‍රික්කයේ පමණක් නොවේ රට වශයෙන්ම ගත් විටත් මේ දිනවල ඔබ දන්නවා ලෝකය ඔබ දකිනවා මාධ්‍ය තුල මහ වැසි ගම්මතුර සුලිසුලම් ලැබුගිනි නායෑම් ලෝකයේ සෑම රටකම ස්වාභාවික ව්‍යසනයන් සිද්ධ වෙනවා. ඒ ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ දීම සඳහා එක් පැත්තකින් තාක්ෂණික වශයෙන් අද අධි තාක්ෂණික ලෝකයේ සෑම කෙනෙක්ම සෑම රජයක්ම කටයුතු කරන වගේම තාත් පැත්තකින් අපි ආධ්‍යාත්මික වශයෙන් යහපත් සමාජයක් ගොඩනගන්න සෑම කෙනෙක්ම ඇති උපරිම ලෙස සිය වගකීම් සහ යුතුකම් ඉටු කිරීම අවශ්‍යයි කියන එක මා හිතන්නේ කවුරුත් දන්නා වූ දෙයක්. ගමේ විහාරස්ථානයේ මුල් කරගත් ප්‍රධාන වශයෙන්ම ගම්වාසීන්ගේ බෞද්ධාගමික හැදියාව යහපත් බව ගුණගරුක බව සෑම විටම සමාජයට දුන්නේ ගමේ පන්සල මුල් කරගෙන කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා ගමේ පන්සල විහාර විහාරස්ථානය වැඩි දියුණු කිරීම සංවර්ධනය කිරීම පෝෂණය කිරීම ගමේ පන්සලේ වැඩවසන ස්වාමීන් වහන්සේ පිළිබඳව පෞද්ගලිකව සොයා බලමින් අප උපස්ථාන කිරීම වටන් කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වූ දෙයක්. අපේ උතුම් භික්ෂු සමාජය උතුම් ගෞරවනීය සංඝ සමාජය තමයි ඈත අතීතයේ සිට වසර දහස් ගානක පෙර රජ දවස සිට යහපත් සමාජයක් ගොඩනගන්න යහපත් දේශයක් ගොඩනගන්න ජනතාව රජයන් පාලකයන් කල්මනාකරණය කළේ මෙහෙවීම් කරනු ලැබුවේ. ඒ නිසා අපේ රජයේ ප්‍රතිපත්තිය තුලත් ගම පන්සල මුල් කරගෙන කරන කටයුතු වලදී සෑම විටම රජයේ ප්‍රමුඛත්වය ඒ කටයුතු සඳහා ලබා දීලා තිබෙනවා. අද අපේ රටේ පවතින විවිධ අභියෝග තුල අපි දන්නවා ගමේ පන්සලක් ඒ වගේම දේවස්ථානය ඒ වගේම කෝවිල පල්ලිය ඒ සියල්ල සහ ඒ අනිකුත් ආගමික ජනතාව ඒ සෑම කෙනෙක් සමගම අවශ්‍ය සමාජ සහජීවන සහෝදරත්වය ගොඩනැගීම අපේ ඔබේ උතුම් මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් කළ යුතු ඉතා අත්‍යවශ්‍ය කාර්යයක් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අපේ මීට පෙර කතා කරපු වෛද්‍ය තුෂා විජේමාන මන්ත්‍රීතුමයත් ඒ වගේම පරාක්‍රම අතාවුද හිටපු මන්ත්‍රීතුමත් කතා කරලා කිව්වා මේ දේශපාලන වශයෙන් ભેදයක් නැතුව අපි එකතු වෙලා ඉන්නවායි. අපිට ගම හදන්න රට හදන්න ඒ සියලු දේ හිදීම වඩා ප්‍රමුඛත්වයක් වෙනවා සමගී සහෝදරත්වය මිත්‍රශීලී භාවය විශ්වාසය කියන. අවුරුදු 65කට වැඩිය මේ රටේ දේශපාලන පක්ෂ විදියට බෙදිලා ගමේ පන්සලේදී දේශපාලන පක්ෂය මුල් කරගන්නවා. ගමේ මරණයක් වුණාම දේශපාලන පක්ෂය මුල් කරගන්නවා. ගමේ මංගල්‍යයක් වුණාම දේශපාලන පක්ෂය මුල් කරගන්නවා.
තමයි සමිතියක නිලධාරි තෝරගන්න ගියාම දේශපාලන පක්ෂය මුල් කරගන්න. ඒ තුල තමයි ඇතිවන බෙදීම. ඒ බෙදීම ගමේ රටේ යහපතට යහපත් සමාජයක් ගොඩනගන්න සෑම විටම බාධාවක් සහ අවහිරයක් බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ගම පක්ෂ වශයෙන් බෙදලා තියෙන විට ඒ එකතු කිරීම අසීරු අමාරු දෙයක් වුණා. රටක් විදියට ගත් විට මේ රටේ ජාතික සංහිඳියාව ගොඩනැගීමේදී සිංහල දමිළ මුස්ලිම් ජනතාව අවුරුදු 30ක යුද්ධයක අත්දැකීම් සමග සිතේ තිබෙන වෛරය ක්‍රෝධය වේශය ඉවත් කරලා සැක බිය අවිශ්වාසය නැති කරලා සහෝදරත්වයෙන් ඒකරාශී කිරීම පහසු දෙයක්ද කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නා දෙයක්. ඒ නිසා අපි සෑම විටම කැප වෙන්නට ඕන. සෑම විටම අපි අදිෂ්ඨානශීලී වෙන්න ඕන. අපිට ආත්ම ශක්තියක් තියෙන්න ඕන. අදිෂ්ඨානශීලී භාවයක් තියෙන්නට ඕන. අපි අපේ රට අපේ ගම දියුණු කරන්න අපි සෑම කෙනෙක්ම එකට එකතු වෙලා වැඩ කළ යුතුයි කියන අදහස. රටක් විදියට ගත්තාම ලෝකයේ අනෙක් රටවල් වල වගේම අපිට ප්‍රශ්න තිබෙනවා. අපේ රටේ තියෙන ප්‍රශ්න අපිට විතරක් නෙවෙයි ලෝකයේ අනෙක් රටවලත් මේ වගේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් ඒ නිසා අපි සෑම විටම සමස්ත සමාජයේ විදියට ගත් විට වඩාත් සුහදතාවය මිත්‍රශීලී භාවය තුළ තමයි අපි මේ ප්‍රශ්න විසඳන්න කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වන්නේ. පොදුවේ ගත් විට මේ රටේ ජනමාර්ග ප්‍රශ්නය, ජාතීන් අතර සමගිය ගොඩනැගීම, අනිත් පැත්තෙන් ගත් විට දුප්පත්කම ඉවත් කරලා දුගී භාවයෙන් නිදහස් වෙලා සමෘද්ධිමත් ආර්ථිකයක් ඇතුව ජනතාව ශක්තිමත් කිරීම ආර්ථික වශයෙන්. ඒ වගේම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනිකුත් සංවර්ධන කාර්යයන් ඒ සඳහා ප්‍රමුඛත්වයක් දීලා ජනතාවගේ සහභාගිත්වය තුළ ඒ කටයුතු වඩා කාර්යශීලී කිරීම. දැන් පෞගේ සතියේ මම කිව්වා මේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන සයිටම් විද්‍යාලයේ ප්‍රශ්නය, වෛද්‍ය ශිෂ්‍යයින්ගේ විශ්වවිද්‍යාලවල ඇති වෙලා තිබෙන තත්ත්වයක් නොසන්සුන්තාවයක් සමග මේ සතියේ අපි මේ සඳහා රජයේ අවසාන විසඳුම නිවේදනය කරනවායි කියන්නේ. අපි අද දවාලේ ස්ප්‍රැස් වුණා ඊට අදාළ සියලුම පාර්ශව මේ සතිය තුළ තව දවස් දෙකකින් තුනකින් අපි රජයේ ඒ සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රජයක් විදිහට කටයුතු කිරීමේදී එන විවිධ ගැටලු සහ අභියෝග ඒ සියල්ල සාකච්ඡාවේ සංවාදයේ කරුණු බෙදා හදා ගැනීම තොරතුරු එක්රැස් කිරීම ඒ තුළ තමයි අපි සෑම විටම විසඳන්න විසඳුම් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. රටේ ආර්ථික තත්ත්වය දියුණු කිරීමේදී අපේ රට දුගී භවෙන් නිදහස් කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම අපි මේ වර්ෂය ඔබ දන්නවා 2017 අවුරුද්ද දුගී භවෙන් නිදහස් වීමේ වර්ෂයේ විදිහට නම් කළා. ඒ සඳහා විවිධ ව්‍යාපෘති යෝජනා රාශියක් ක්‍රියාත්මක කළා. අපි ලබන අවුරුද්ද නම් කළා තිබෙනවා 2018 දේශීය ආහාර නිෂ්පාදන වර්ෂයේ වශයෙන්. ඔබ දැක්කා පහුගිය දවස්වල අපි ආරම්භ කළ ආහාර නිෂ්පාදන සංග්‍රාමය. මේ වෙන විට සෑම දිස්ත්‍රික්කයකම දිසාපේතුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා, අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ආයතන, රාජ්‍ය නොවන ආයතන, ව්‍යාපාරික අංශ, අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සියල්ල ඒකාබද්ධව අපි ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ කටයුතු ආරම්භ කළා තිබෙනවා. ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ පිටරටින් ගේන ආහාර නවත්තලා අපේ රට අවශ්‍ය ආහාර ප්‍රමාණය අපි නිෂ්පාදනය කරගෙන අපිට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් එය පිටරටට අලෙවි කිරීමයි. එයත් අතීතයේ සිට අපේ ආර්ථික වශයෙන් තිබුණේ සමෘද්ධිය බොහෝ වෙලාවට විවිධ ගැටලු බාධා, ඇතැම් වෙලාවට ස්වාභාවික හේතු, ඇතැම් වෙලාවට දේශපාලන වශයෙන් ඇතිවන ගැටුම්, යුද්ධ මෙවැනි කාරණා මත බොහෝ වෙලාවට දුර්වලන අවස්ථාවන් ඉතිහාසයේ අපි දැකලා තිබෙනවා. ඒ නිසා අද දවසෙත් අපි සෑම කෙනෙක්ම මේ අභියෝගයන්ට මුහුණ දීලා අපේ රට ඉදිරියට ගෙන යන්න සෑම විටම එකට කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයි. මීට දින තුනකට කලින් අපි ආරම්භ කළා ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරය, ජනතා ව්‍යාපාරය. ප්‍රධාන වශයෙන් රටේ අඩු ආදායම් පවුල්වලට, ඒ වගේම රටේ මූලික වශයෙන්ම ආර්ථික සමෘද්ධිය ඇති කර ගැනීමට අවශ්‍ය පවුල් තෝරාගෙන ඒ අය රජයේ උදව් දීලා, අවශ්‍ය මුදල් දීලා, අනිකුත් පහසුකම් සම්පත් ලබා දීලා, එයාගේ දක්ෂතාවයන් හැකියාවන් කැපවීම ඒ තුළ ඒ අයට ගොඩනැගින්න තමාගේ ආර්ථිකය දියුණු කරන්න. ඒ නිසා මේ සෑම අංශයක් පිළිබඳවම අපි රජයක් විදිහට අපේ වගකීම අපි ඉටු කරමින් යන්නේ.
රටතුල දීලා තිබෙන නිදහස් සමාජය ප්‍රජාන්ත්‍රවාදී අයිතිය ඒ තුල බොහෝ වෙලාවට මාධ්‍ය තුල පෙන්වන්නේ දකින්නේ ගැටුම් සාගත තත්වයන් තමයි. උදේට නැගිට්ටාම අපේ ගෞරවනීය මහානායක ආමඳුරනේ උදේට නැගිට්ටාම අපිට බණ අහන්න ධර්මදේශනා අපි අහනවා අපි පිළිත් අහනවා. ඒ වගේම උදේට නැගිට්ටාම පල්ලිය කෝවිල දේවස්ථානය ඒ සෑම තැනින්ම එන ආශිර්වාද පුමුදා අපිට මාධ්‍ය තුල ඇරෙනවා. ඒ වගේම තමයි හවසට නිින්දට යනකොට සෑම මාධ්‍යයකම වෛරය ක්‍රෝධය ගැටුම් වපුරන ඒවා බොහොම ප්‍රචාරය වෙනවා. උදේට නැගිටිනකොට ධර්මය අහන අපි රැට නිින්දට යනකොට අපිට ඇහෙන්නේ දකින්නේ ගැටුම් වෛරය ක්‍රෝධය ඒවා තමයි. ඒ මොකද රටට සාමය අවශ්‍ය, රටේ ජනතාවට සහෝදරත්වයට අවශ්‍ය, රටේ සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කිරීමට අවශ්‍ය දේට වඩා එකිනෙකා අතරේ තිබෙන වින් වින් වෙන් කිරීම. ඒ වගේම ඇතැම් වෙලාවට ගැටුම් සහගත දේවල් නිന്ദා අපහාස ඒවා තමයි බොහෝ වෙලාවට අපි දකින්නේ. දීලා තියෙන නිදහස් සමාජය තුල අද ඔබ දකිනවා Facebook website මේ සෑම එක මොනතරම් යහපත් දේට වඩා අයහපත් දේ පළ වෙනවද නිර්මාණය වෙනවද කියන එක. නමුත් සමාජයක් විදියට දෙන නිදහස සමාජයක් විදියට අත්වඳින්න මේ හදලා තිබෙන පහසුවක් සෑම විටම සමාජයේ යහපත් කරන්න ආධ්‍යාත්මික වශයෙන් ගොඩනගන්න ශක්තිමත් කරන්න සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙන ජනතාවක් ගොඩනගන්න ඒ සෑම කෙනෙක්ම කැපී යුතු වෙනවා. නව තාක්ෂණය යහපත් දේ සඳහායි පාවිච්චි කළ යුත්තේ. අයහපත් දේ සඳහා නොවේ. මේ තාක්ෂණික මෙවලම් තාක්ෂණික උපකරණ අති තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර ඒ සියල්ල සොයාගත් මිනිසා මිනිස් සමාජයේ යහපත සඳහායි ඒ සියල්ල සොයාගෙන නිර්මාණය කළා තිබෙනවා. නමුත් ඒ යහපත් දේ අද පොතේ දුරට සමාජයේ වෛරය ක්‍රෝධය වපුරන නිඳා අපහාස කරන්න අද පාවිච්චි කරනවා කියන එක මේ ගමේ නගරේ ඉන්න දෙමව්පියන් දරුවන් සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා මේ සියලු අභියෝග මත තමයි අද අපි විතරක් නෙවෙයි ලෝකේ සෑම රටක්ම සෑම රාජ්‍යයක්ම කටයුතු කරන්නේ. මිනිසාගේ දියුණුව සෑම විටම මිනිසා වෙනුවෙන් යහපත් පැවැත්ම අවශ්‍ය වෙනවා. අපි මේ මුල් කරගෙන කටයුතු කර යුතු වෙනවා. එහිදී ගමේ පන්සල පල්ලිය දේවාලය කෝවිල දේවස්ථානය ඉතාමත්ම වැදගත් වෙනවා. අද දවසේ මා ඉතාමත් සතුටු වෙනවා මේ උතුම් පූජනීය ස්ථානයට පැමිණිලා මේ විහාරස්ථානයේ ප්‍රදේශයේ ශාසනික ආගමික අභිවෘද්ධිය සඳහා මේ කරන්නට අපිට සහභාගී වෙන්න ලැබුණු ඒ උතුම් පුණ්‍ය ක්‍රියා වගේම මේ ප්‍රදේශයේ ජනතාවට අපේ අමාත්‍යාංශය අර්ථයේ ස්වර්ණාභරණ අධිකාරියට ලබා දෙන ඒ ප්‍රතිලාභ දීමේ වැදගත් අවස්ථාවට ඔබ සමග එක්වන්න ලැබීම ගැන වන්දනීය පූජනීය මහා සංඝරත්නය උන්වහන්සේලා ප්‍රමුඛව අපි මැති ඇමතිතුමා රාජ නිලධාරී මහත්මාත්මී ප්‍රදේශයේ ජනතාව මේ සෑම කෙනෙක්ම අද එක් වෙලා මේ කරන උතුම් කටයුත්තට සෑම අංශයකින්ම ලබා දුන් සහයෝගය මා ඉතාමත් අගය කරමින් අපි සෑම කෙනෙක්ම හෙට දවස වෙනුවෙන් අද දවසේ වගකීම් සහ නිසි ලෙස යුතුකම් වගකීම් ඉටු කරලා හොඳ රටක් හදන්න හොඳ ජනතාවක් සමාජයක් බිහි කරන්න කැපවෙමි කියන ගෞරවණීය ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා ස්තුතියි දෙවියන් සරණයි.